රයිටනි ඔන්න අපි පෙට්ටෝක නීතිපු විදියට මාවා රෝහිත ගාවට රොයිටන්න අපිත්ේ කදා සිදි රෝයිට රාජ පත්තක තියෙන්නේ එල්වෙඩි තැංකිය උප ජොයිනි ිත්තස්ර එනි රෝහිත රෝහිතගේ නම් දෙන්න කීමවත් ලැති අපිත් එක්ක බුලෝග්ලා බිස් බුලෝග්ලා බිස් අපිට කියන්න රෝහිත මේකල ගැන පොඩි ඉස්තරයක් මොකද නම මේන්නේ කෝල මෙයා මේ ලංකාවෙන් එකම සයිකල බ්‍රිටිෂ් බුල්ඩොග් ඒක මෙයා රෝව මෙයාගේ කලර් එක කියන්නේ ෆෝන් කියලා ඒක කියන්නේ බ්‍රවුනිෂ් රෙඩිෂ් කලර් එක මේකට ඒ කලර්ස් ගත්තොත් එහෙම සයිකල තමයි මොස්සයා කලර් එක ඊපස්සේ ටයි බ්ලූ කියලා ඉන්නවා ඒ කියන්නේ සිල්වර් කලර් කෝට් එකක් දැක්ක ගිහිල්ලා මික්ස් එකත් එක්ක ඒ කියන්නේ ඒකේ ට්‍රයි කියන්නේ මේ පාට තුන පාට තුනක් තියෙනවා කියන්නේ බ්‍රවුන් එකයි බ්ලැක් එකයි වයිට් එකයි ඒ ඔක්කොම මික්ස්මා බව ටයිකල එන්නේ ඉතින් ඒ වගේ මේ බ්ලූ ටයි එක තමයි මොස්ම ගැ. මෙයා ඉන්නේ මේ බ්ලැක් ටයි එකක් නැතර නෝමල් ටයිකල. එතකොට මේකත් යන්නේ ෆීමේල්ස්ලා ගත්තොත් එහෙම බ්ලූ ටයි කියනවා. එතකොට මේ ඇඟ නිල් පාට ඇඟ ඔව් ඒ කියන්නේ සිල්ව කලර් එකක් තියෙනවා. සිල්ව කලර් එකක් එන්නේ ඒ කියන්නේ බ්ලූ හා සමානයි ඒක බ්ලූ කියලා තමයි කියන්නේ. එතකොට මේකත් ෆීමේල්ස්ලා ගත්තම අපිට ඒ කියන්නේ කිලෝග්‍රෑම් 18ක් 20ක් අතර බර ෆීමේල්. මේල්ස්ල ගත්තොත් කිලෝග්‍රෑම් 23ක් 25ක් අතර දැන් ඔයාලට මේ දෙන්නව ගන්න බැලුවම දෙන්නගේ ඩිෆරන්ස් එක පේනවා ෆීමේල් සාමාන්‍ය පොඩි මේල් ලොකුයි. එතකොට මේල්ස්ලගේ ඒ වදේට ඒක අමතරව මේ රින්කල්ස් දැනෙන්න බැරි. එයාගේ ෆේස් එක ගත්තොත් රින්කල්ස් වැඩි. ඒ කියන්නේ මේකටගේ මේ බුල්ඩොග්ස්ගේ වටිනාකමත් වැඩි වෙන්නේ රින්කල්ස් වැඩි වෙන හේතු ගැටේ වටිනාකමත් ජඩ්ජන එක ඇත්ත තමයි. ඊට පස්සේ හැබැයි මේ ෆීමේල්ස්ලගේ එච්චර නැහැ. ෆීමේල්ස්ලගේ රින්කල්ස් අඩුයි. හැබැයි ෆීමේල් දැන් මේ දෙන්න ගත්තොත් මෙයා මස් ස්ට්‍රොන්ග්. මෙයාට කියන්නේ එයා කියන්නේ දවසකට කිලෝමීටර 4 5 ඇවිදිනවා. මෙයා කිලෝමීටර ඇවිදිද්දි බිම් වැටලා අපි උස්සගෙන එනවා. ඉතින් එහෙම තමයි හරිම යාරු වෙනා බිල්ම කියන්න වඩා ස්ට්‍රොන්ග්. යාරු කෙනා මේ ෆිල්ම් එක කියන්න වඩා ස්ටැමිනා ෆිට්නස් අතින් කෙනෙක්ට වැඩි මේකක් කියලා. හැබැයි ස්ට්‍රෙන්ත් එක අතින් අනිවාර්යෙන් මේල් ස්ට්‍රොන්ග්. But fitness athing that thought female has a better heart better lung wow මේගොල්ලෝ ගැන කොච්චර කල්ද දැන් මේකත් මට හම්බෙලා දැන් මෙයාට අවුරුද්දයි මාසයක් වගේ මෙයාට මාස 8ක් වගේ මෙයා මගේ යාළුවෙක්ගේ එක්කනේ මෙයා අපේ ගෙදර නිකන් බෝධිමත් වගේ තමයි යාළුවෝ මේ අදා ගන්න දරුණාම මෙහෙට අපේ ගෙදරට එවනවා ඉතින් මට මේ දෙන්නව හම්බලා තියෙනවා අපිට තව බුලි කෙනෙක් හම්බලා වුණා යාත් ගණිතේ නෝරලි යාළුවෝ ඒ කටියට පොඩ්ඩක් අමාරු නම් මොකද දැන් අපේ දැන් තියෙන ප්‍රශ්න තමයි ලංකාවේ ස්ට්‍රේ ඩොග්ස් ෆවුන්ඩේෂන්ස් කියනවා ඒක අපි රබන්ඩන් කරාම කවුරුහරි ගන්න ඕනේ සමහරවිට අපිට කාරින්න ඩොග්ස් මත ඔකාරගේ හොඳ ෆවුන්ඩේෂන් එකක් ගන්න එන්බාස් කියලා ඉතින් ඒකෙන් වගේ ගන්න හැබැයි මේ ඩිග්‍රී ඩොග්ස් ලා ඩිග්‍රී ඩොග්ස් ලා ස්ට්‍රේ වුණාට පස්සේ ඒක අපි රබන්ඩන් කරාට පස්සේ කවුරුත් ගන්න නෑ ගන්න තැන නෑ ඉතින් ඕගනයිසේෂන් එකක් මොනවත් නෑ ලංකාවේ ඉතින් මේ ඉතින් මම ගොඩාක්ම කරන්නේ මගේ යාළුවන්ගේ එතන හදාගන්න බැරි අමාරුදු මේකට මේන්ටේනන්ස් අමාරුනේ ගොඩක් කට්ටිය ආශාවට කලින් ගියා වුදු මුල මාස 6-7 ගෑස් කර ගන්නවා. ගත්තට පස්සේ ඊට පස්සේ හදාගන්න බැහැ. ඊපස්සේ කට්ටිය දෙන්න හොයනවා. නැත්තම් මොනා හරි ගොඩක්ම රීඩින් ටැන් වලට දීලා බල්ලා නාස්ති වෙනවා. ඕ යූස් කරනවා. ඉතින් ඒ වගේ කට්ටියට මම කියන්නේ මොනා හරි අපි ඕර්ගනයිසේෂන් එකක් තිබ්බත් හොඳයි. ඒ කියන්නේ ස්ට්‍රීට් ඩොග්ස් අත බදින මේකෝලන්ට මේ කට්ටියටත් පාරේ දැම්මම මේ කට්ටියත් ස්ට්‍රේ ඩොග් කෙනෙක් තමයි. කොච්චර පෙඩිගිරි තිබ්බත්. ඉතින් ඒ වගේ කට්ටියව බලා ගන්නත් මොනා හරි සිස්ටම් එකක් අපි තියෙන්න ඕනේ. ලංකා පිටරට නම් තියෙනවා. ලංකාව තමයි මේ වගේ ලංකාව තියෙන පොලිසියක් ලබා දෙන ඕනේ. ඉතින් මේ වගේ සිස්ටම් එකක් තමයි ලංකාවේ නැහැ. රෝහිත ඔයාලට මම හම්බුනාට පස්සේ මේ සාමාන්‍ය මේගොල්ලන්ට බුල්ඩොග්ස් අතර විශේෂ වූ ආහාර මොනවා හරි ඇති. ඔව් ඇත්තටම මේකත් කියන්නේ මේ බුලකාර මොන මාස තුනේ විතරම බුල්ඩොග්ස්ට දෙන්න දෙනම පෙඩිග්‍රි ජාතියක් තියෙනවා. ඒක තමයි මේකට ෆස්ට් 2 මන්ත්ස් අගේ ඊට පස්සේ හැබැයි අපි සාමාන්‍ය කෑම වලට පිළි කර ගන්නවා. දැන් ගොඩක් කට්ටිය තියෙන
පර්සෙප්ෂන් එක තමයි ලංකාවේ මේ කට්ටියන්ට ඔය අට ජාති ටෙම්පුට් දරන්න වෙන දේවල් දෙන්න බෑ. හැබැයි ඒක සම්පූර්ණ වැරදි මතයක්. ඒකත් කියන අපි වගේ තමයි මිනිස්සුන්වත් හැමදාම අපිට එකම කැම දෙන්නේ මේකත් එක්ක කැම අපිවත් කැමති නෑ. ඒ වගේ මේ කට්ටියට ඕල්ටරේෂන්ස් කියන්නේ. ඒ කියන්නේ අපි අදාළ ඒ කියන්නේ වයිටමින්ස් ප්‍රෝටීන්ස් වලින් අදාළ විදිහට ලැබෙන ලංකාවේ අපේ ලංකාවේ කැම්බලින් මේකට ඉන්න පුළුවන්. මගේ ගාව මගේ යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් ගාව ඉන්නවා බුලි කෙනෙක්. එයා වෙජිටේරියන්. එයා අපේ ගෙදර ෆැමිලි එක වෙජිටේරියන්. හැබැයි එයාවත් වෙජිටේරියන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩොග්ස් ලැබුණත් ඇඩැප්ට් වෙනවා. ඕන කැම జాතියක. මේකට කිසිම විශේෂ කියලා එහෙම අපි ස්පෙෂල් කැම දෙන්නේ නැහැ. මේකට අපි කන කැම තමයි කන්නේ. දැන් ඔවා මේගොල්ලෝ වගේ අතර පස්සේ ඔවා මේගොල්ලෝ හදනකොට මේගොල්ලන්ට විශේෂිතම ලෙඩ මොනවා හරි ඇති. ඉතින් බලන් ඉන්න කට්ටිය සමහරවිට කොයිදෝ කෙනෙක් ඉන්නවනම් මොනවද ඔයා අත්දැකීමෙන් ලබන මේගොල්ලන්ට කියන්නේ. මේකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හීට් එක. හීට් එකේ රෑෂස්. මේ රෑෂ් වලට අපි කරන ට්‍රීට්මන්ට්. දැන් මම මේකට හිත කරන්නේ මේකට කිය වීක්ලි. සතියට කොහොඹ පොළවෙන. මේක අපේ සිංහල බේස්ම හොඳටම වැඩ කරන්නේ. කොහොඹ තම්බල, කොහොඹ වලින් මේකට කවලා පොන්ඩිස් අතරින් නාවන. දැන් මේක රෑෂස් කියනවා. ගොඩාක්ම හීට් කාලේ තමයි කරන්නේ. ගැටන තමයි කියන්නේ. ඒ ගොඩක්ම රස්නි කාලෙට ඒ වගේ ට්‍රීට්මන්ට් දෙන්න අඬ කූලින් දෙන්න එකට එතකොට අපි මේ කටික වතුරට උනත් කිව් කම්බ කූල් වෙන දේලා දාලා දෙන්න හොඳයි. ඉතින් මිට සල්ලි දෙන්න පුළුවන් නම් වතුර දෙන ඔය තල්ලි ඉස්සෙල් ගන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. දැන් ඔබට නම් මේ තල්ලි කියන එක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන් ඒ කියන්නේ ගොඩක් හීට් එක තියෙනවා නම් අගේ හීට් එක තියෙන බල්ලන්ට අනිවාර්යෙන් අවශ්‍යයි. අපි ඕන බල්ලෙක් වුණත් කමක් නැහැ. අපිට කැම්බලි ඒ කියන්නේ මාසෙකට එකපාර අපි දැන් ගෙදරට ගේ කැම්බලි ගෙනාවා කියලා අපි ගොනුවත් එක්ක කැම්බලි දෙනවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දෙන එක හරිම වැදගත්. අපිත් එක හදනවා නම් අනිවාර්යෙන් අපි කන බොන දේවල් මේ කැම්බලි දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සීනි, ජාති, කොපි, චොක්ලට් ඒ වෙනින් ගොඩක් ඇඩ් කරලා ඉන්න නැත්නම් කෝට් එකට ප්‍රශ්නයක් වෙනවා. ඒක මිනිස්සුන්ගේ වගේම තමයි සමහර බල්ලන්ට සමහර එලර්ජිස්. අපි ඩෙන්ටිෆයි කරන්න ඕනේ තමන්ගේ පෙට්ටියේ තියෙන ප්‍රොබ්ලම්. දැන් මගේ යාළුවෙක්ගේ බුල්ඩොග් කෙනෙක් ඉන්නවා. එයා තනකොළ වලට. ඉතින් තනකොළ වලට දාපු ගමන් රෑට් ඇවිල්ලා එයා මුළු ඇඟ ඔක්කොම පෝස් ඔක්කොම රතු පාට වෙලා ලෙඩ වෙනවා. ඉතින් අපි ඒ වගේ තමන්ගේ ඩොග් ඩෙන්ටිෆයි කරගන්න. එයා ඩොග් එක නිසි එයාට තේරෙනවා මොනවද මේකට කන් සමහරකට මාළුවෙක් වැලි දිරන්න පුළුවන්. මස්සල් වැලි මිනිස්සු වගේම තමයි. සමහර කට්ටිය සමහර මිනිස්සු ඉන්නවනේ ඒ කට්ටියන්ට මාළු කන්න බෑ, සීෆුඩ් කන්න බෑ. ඉතින් ඒ වගේ බල්ලොන්ට ආවේනික වූ තමන්ට ආවේනික වූ ලෙඩ බයි. අපි හැම මිනිහම අපි මිනිස් වර්ගය කියලා ඉරුදලාම එක හා සමාන නැහැ. ඒ වගේ තමයි බල්ලෝ. අපිට දැන් මේගොල්ලෝ අනිත් බල්ලොන්ට වඩා ස්වාමියාට දක්වන ලැබියාව ආදරය. ඔව් මේකේ අඩුම කොහොමද? නෑ ඒ කියන්නේ අපි ඒ කට්ටිය ගත්තම සෑහෙන්න හියුමන් එක ගොඩාක්ම ක්ලෝස් සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ලේසියෙන් ගෙදර කාමරේ හදන්න පුළුවන්. මොකද මේ කට්ටිය ඒ කියන්නේ ඒ හරි අම්මලි කමට කෙරපිලා ඉන්න තමයි බලන්නේ. අපි ඒ කියන්නේ මේ කට්ටියත් පොඩ්ඩක් අර ප්‍රවුල් සාමාන්‍ය අපි ඕන ඉතාලියේ ජාති ගත්තත් ලොකු අවුට් එකක් බ්‍රිටිෂ් ලේකින පොඩක් තියෙනවා. පොඩි කවුට් සීන් එකකින් ඉන්න මේ කට්ටියත් එහෙම තමයි. ඒ ඩොගිස්ලත් පොඩ්ඩක් අවුට් එකේ ඉන්නවා. හැබැයි අපිට කියන දේ ගොඩක් අහනවා ටිකක් අඩුයි. හැබැයි ඉතින් ඒක ඉතින් ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ ට්‍රේන් කරන ඕනත් එක්ක ඕනත් එකට ගොඩාක් බල්ලු කීපදෙනෙක් ඉන්නවා නම් හරි අමාරු ට්‍රේන් කරන්න ඔක්කොම එක හරි සමානයි. බල්ලුන්ගේ බල්ලුන්ට ඒක විදිහට දැක්කේ නැහැ. අනිවාර්යෙන් විදිහක් තියෙනවා. හැබැයි අනේ බල්ලෙක් ගෙදර ජීවත් වෙනවා නම් Tamanta විතරම යද්දි කමියුනිකේට් කරන්න පුළුවන් නම් අත්‍යවම ට්‍රේන් කරන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගේ කෝට් එක ආරක්ෂා කරගන්න රෝහිත ඔයා මොනවද විශේෂයෙන් මොනවද ඉක් කරනවද නැත්නම් අපි කියනවා නැත්නම් කෝට් එක තියෙනකොට තමයි බල්ලගේ වටිනාකමක් වැඩි වෙන්නේ. ඔව් කියන්නේ කෝට් එක ආරක්ෂා කරන්න කියලා මම බැලුවා. විශේෂයෙන්ම මම අර කලින් කියපු විදිහට මේ කට්ටියන්ට දෙන ට්‍රීට්මන්ට්ස් ඒ කියන්නේ කොහොමද පොළවෙන් නාවන එක කොන්ඩිස් යූස් කරන එක ඊට අමතරව ඒ කියන්නේ මේ රෑෂස් වලට හොඳ දෙයක් තමයි විනාකරී බින්දුවක් මගේ මේ කට්ටිය නාමන වතුරයකට විනාකරී බින්දුවක් දාලා මොකද ඒ විනාකරී වලට මේ කියන්නේ බැක්ටීරියාවක් තියෙන මේ කෝට් එකේ බැක්ටීරියාවක් නැති වෙනවා. ඉතින් අපි කොහොමද පොළ සම්බන්ධ මේ පොළවයකට විනාශක බිඳුවක් දාලා සම්බල මේ කට්ටෙන් ගන්නේ ඒකේ උඩට නාවලා කොහොම පොළ කලලා ඒක
ඇඟට ඇඟේ ගාලා මිනිස් පැය භාගයක් විතර තියලා ඊට පස්සේ මේ කට්ටිය වොක් කරත් එහෙම ගායන හොඳට කෝස් එක මේන්ටේන් කරගන්න පුළුවන්. මම හිතන ගොඩක් කට්ටිය ඒ විනාශී කතන්දරේ දන්නවා ලංකාවේ. හොඳනේ අපි අපේ පෙට් එකේ මම හිතන ෆස්ට් ටයිම් මේ වගේ එකක් ෂෙයා වුණේ මම විනාශී හරි කොහොම හරි වලින් වල්ලව නාවනවා කියන එක. මම හිතන්නේ ඒක දේශීය විදියට හොඳ දෙයක්. ඒක ඇත්තටම හොඳ දෙයක්. පොත ලොකුවට බිඳන් යන්නේ කියලා අපි ගෙදර ඉල්සාගේ ගෙදර විනාශී මංගල තියනවා. ඒක ගොඩක් දාන්න හොඳයි නේද? අම පිටින් කියලා ගෙන පොඩි බින්දුවක් දාලා වතුරට මිස් කරලා කොහොම කොලක් දෙක සම්බල මේකට නාවන දු සෑහෙන හොඳට පෝස්ට් එක මේන්ටේන් කරන්න කියලා. ඊට අමතරව පුළුවන් නම් අපි දෙපාරක් හරි පොල්කෙල් එකක් තෙන් ගොඩේ ගන්න. පොල්කෙල් කියන්නේ සෑහෙන හොඳට පොල්කෙල් ගන්න පුළුවන් නම් සෑහෙන හොඳට පෝස්ට් එක සෑහෙන මේන්ටේන් කරන්න. රොයිදෙන් ලෝන් එකේ ගලාක්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 
කතන්දර දැන් නොයිද ආරේ පීඩ්ෝ අපි කියන්න ඒගලන්ට සමරලා අපි මෙම ලොකු ගනන්දිර ගොඩක් කටි හදුවට ආරෙන් කට්ටියට ලොකු සැලකිල්ලක් දක්වන්න අපි දැක්වන් සමරලට ගහලා ඒගලොන්ට තුවාල කරන කට්ටින්න ඔයා මොකක් දූරගේ ඒ අයි කතා අත්තර මම ආරේ බල්කට ගාලානකට පෑන මුද මම ගිය පෝයට ගිය පෝට ඉට පෝය ගමය අදි පාරේ බල්කටව තුන්දන පෙට්ටක දාල පුත්තා අපේ මහන තවන ගිල මගේ කත්තු දැන් හදනවා විතර සංගල හදනවා ක්ය එකන සෑහෙන්න කියන ලංකාවේ මේක මේ ප්‍රොබ්ලම්මක ඇතිවෙන්නේ එකන්නේ ඔය ්‍රීඩිගෙන ගොඩන් ඉන්ටපීත්තමයි වෙන්න කැන තමන්ගේ ගෙදර ඉන්න බල්ලෝ තමයි සහෝදරය වුනත් පීඩ්ගෙන පීජලා ඉන්ටපීටිගෙන ඉපල් ගෙදර හදාගන්න දරුණම ගෙට දාන ඒක සම්පූර්ණ වැරදි එහෙම හදාගන්න බැරි අවස්ථාවක් තියෙනවන ඕගනයිසේෂන් තියෙන එම්බක්ගේ ඔගනයිසේෂනයකට කෙලින්ම ගිල්ල එකටය බාරගන්න පුළුව එහෙමත් නැත්තං තමන්ගේ ගමේ තියෙන ලඟම තියෙන පන්සර කරගල බාර දෙන්න මේ පාරක දාන්න ගම ගෑන්න පවක් මිනිස්සුන්ට වඩා පල්ලෝ උන්ට ආදරය කරන්න මිනිසුන්ට සත්තු තමන්ට ආදර ඒ ආදරය කරන්න සත්වයට දුවත් සන්සරන්නක තමයි ලෝකතුන ලොක්ම ප මිනිසුන්ට මිනිසුන්ට ගහලා පෙල්ල තමන්ට කියන්න හරි පුළුවන් මිනිසුන්ට මට ගහන්න එපා මට මොක් කරන්න එපා කියලා හැබැයි සත්තුන්ට ඒක කරන්න සත්තුන්ට කතා කරන්න ඒ කියන්නේ සත්තුන්ට දක්වන ආදරය දැහැන්න ලබන රෝහිත පිට නම අදස්ට අපි එකතුලා කතා කරේ බුල්ඩෝක්ස්ල ගැන ලස්සන් වාස පල්ල ඉන්න අපි ඉදිරිය ව්‍යාපෝ සම්බන්ධ කරගන්න ආපොරත් වෙන රෝහිත අපි කතා කිව්වා අපි ව්‍යාපෝ කරමුගෙන ඉතින් තැන්කූ අපි එකතුනාට අද දවසේදී තැන්කූ වෙරිමච් එටොක් ගැන මොකද දන්න අවසාන වශයෙන් අතට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න ඕනේ අපිට ඉන්ෆර්මේෂන් නොලෙජ් කියන සිස් ආහෙන වැඩගත් ටෙස්ටොක් හරහා ඒ පල්ලෝ විතරක් නෙමෙයි බගන සියලු සත්වයන්ගේ කොහොමද හදන්නේ මේගත්තගේ හිස්්ිය එක ඒ වගේ දැනුවත් කරනවා ශ්‍රී ලංකාව මේ වගේ චෝරක් කියන කියන ඇත්තටම සතුට තැන්කම් අපි පේතුනාට අපව සම්බන්ධ බලාපොරොත්තුෙන් අදට සම්බඳෙනවා මේ පෙට්ටොක්